राइट कांडा के जाम की अभी काली वीडियो के लिए पेपर्स कताया करा क्या प्रश्न लिया कताया करा अभी एक अत्यंत अभी यहाँ अदर वाटर प्रस्ताव रहा गुरुते क्या ना मुकाद किया निकला बड़ी अजीब निमक करा अरे ना मैं क्या थी माँग ओवर ना मितंदी केला दिन याने गुरुते का पाते का समय करा ना मात्र का कोण ना इधर दागा ना गुरुते का सामान्य पाते का समय करने याने मुकाद दिखे तो मैं पहले करने ये तो सामान्य गुरुते क्या मुकाद වෘතයක් කෙනෙක් කන ගත්තෝ තවා දන්නවා මෙතනදී ප්‍රධාන වශයෙන්ම වෘතයක තියෙනවා කේන්ද්‍රය. ඒතොර මෙතන ඉඳන් මෙහාට තියෙන දුර r නියතයක්. හරි? ඒතොර මේ ලක්ෂයේ මෙතන ඉඳන් මෙහෙන් 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 ගමන් කරන ඕඩම මොන නිකන් සාධාරණ ලක්ෂයක් මේ x, y කියලා කිව්වොත් මෙතන විශේෂ ලක්ෂයක් අපිට තියෙන්න පුළුවන් x, y1. මේක x2, y2. මේක x3, y3. ඕම වෙනස් වෙනවා මේක. හැබැයි ඔයා දන්නවා මේ කේන්ද්‍රය වෘතයේ කේන්ද්‍රය අපි නිකන් ගත්තොත් එහෙම අචල කියලා චලණය වෙන්නේ නැහැ අචල අක්ෂයක් නම් හරිද අචල අක්ෂයක් නම් හරිද ඒ කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ එහෙනම් මම ඒකද කියන්න නිකන් නිශ්චිතව ඒකම b වගේ එකක් හරිද එතකොට ab කියන දෙන්න ගන්න දෙන්නේ මේ දෙන්න ගන්නවා මම ab කියන දෙන්න ගන්න නිශ්චිත දෙන්නේ හැබැයි මේ ඔයාලා සරල රේඛාව අපි ඉගෙන ගත්ත මතකද පළවෙනි දෙවෙනි පාඩමේදී යම් කිසි නිශ්චිත දිශාවකට චලනය වන නව් ලක්ෂයක පතේ නිශ්චිත දිශාවකට උඩට හරි පල්ලෙට හරි උතුරට හරි දකුණට ඕන දිහාවට එතකොට මේ වෘතය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ අචල ලක්ෂයකට සමදුරින් පීඩන අචල ලක්ෂයකට සමදුරින් පීඩන කිසියම් ලක්ෂයක ගමන් මාර්ගය ගමන් පතේ හරි හැමතිස්සම සමදුරකින් ගමන් කරනවා මේකත් r මෙහෙර ගියොත් එහෙනම් මේකත් r ඔබ තමයි අචල ලක්ෂයක සමදුරින් ගමන් කරන පතේ කියන්නේ එතකොට මේ වගේ වෘතයක පතේ සමීකරණය හොයන්න අපේ සිලබස් එකේ හැටියට අපිට පුළුවන් පොඩි වැඩක් කරන්න. ඒ ළමයි ඔයාට ඉගෙනගත්තු පළවෙනිම මාතෘකාව පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද? ලක්ෂ දෙක කණ්ඩායම් ගන්නා විට එම ලක්ෂ දෙක යා කරන සරල රේඛාවේ දිග සෙවීම. හරිද? එහෙනම් A theory එක පාවිච්චි කරලා මේක R. මේක AB දන්න දෙන්නේ. XY අපේ සාධාරණ ලක්ෂයක්. ඒ කියන්නේ එහෙම නැත්නම් අපේ විචලනය දෙක වෙනස් වෙන දැන. මේ 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 මොන තරම් වෙනස් වෙනවද? එතකොට කියන්නේ ඔයගේ සරල රේඛාවේ y සමානයි mx + c කියලා ගත්ත දෙකේදී x එකයි y එකයි ඔයාලට සරල රේඛාව පුරාම වෙනස් වෙන්න පුළුවන්. නිශ්චිත තැනක් ගත්තම තමයි ඒක හරියටියක් වෙන්නේ. එහෙම නැත්නම් දැනින් දැනට ඔක යනකොට x එකයි y එකයි වෙනස් වෙනවා. හැබැයි m එකයි c එකයි වෙනස් වෙන්නේ නැහැ. අපිට මහ රූපයක් නේ වෘතයක පතේක සමීකරණය ගොඩනගන්න කිව්වොත්, උඟ සමහර පොත්වල ඕගොල්ලන් ගිහලා දාලා තියෙන ඒකින්ද මම මේ විග්‍රහයක් කරන්නේ. ආන්ඩ්විලිය පොත්වල පාව මේ දේවල් දාලා තියෙනවා. ඒකින් ද එතකොට මේකදී අපිට වෘතයක පතේ සමීකරණය ගොඩනගන්න පුළුවන් මේ ලක්ෂ දෙක අතර දුර නියතයක් r එක ගන්න දැන් අපි ඉගෙන ගත්තා මෙහෙම a එක මෙතන තියෙනවා මේක b එක තියෙනවා නම් මේක x1, y1 කියලා මේක x2, y2 කියලා ඔහොම අරගෙන ওই දෙක අතර දුර වුණ සූත්‍රයක් ගන්න ab දිග කියලා පළවෙනිින් පාඩමේ අපි බලන්න ඕනේ හරි ඒ තියරිය පාවිච්චි කරලා මම කරන වැඩි මේ දෙක අතර සමීකරණයක් ගොඩනගනවා හරි ගොඩනගනකොට ඔයාලා මතක තියාගන්න මම මේක මකනවා AB මේ නියත ලක්ෂය XY සාධාරණ ලක්ෂය එතකොට මේ දෙකට නිශ්චිත දුරකින් තියෙන දුර අපි r කියලා ගන්නවා හරි එහෙනම් ඔයාලට එළිය තමයි අපිට අවශ්‍ය වෙන්නේ හරි එහෙනම් මම මොකද කරන්නේ අර කතන්දරේ පාවිච්චි කරනවා මොකද්ද මේ කතන්දරේ හරි එහෙනම් මොකද්ද මම දන්නේ මේ r එක දන්නවා මෙතන a එකයි b එකයි දන්නවා මෙතන කණ්ඩායමේ x, y දන්නවා එහෙනම් මම දුර හොයන කතන්දරේ පාවිච්චි කරනවා මම ලියනවා x දෙකෙන් x ඍණ a ගේ වර්ගය ධන y ඍණ b ගේ වර්ගය සමානයි r ගේ වර්ගය. හැබැයි දැන් මෙහෙම එකක් දැකලා නැහැ. ඔහා දැකලා තියෙන x1 ඍණ x2 ගේ වර්ගය දාන y1 ඍණ y2 ගේ වර්ගය වර්ගමූලය සමානයි දිග. මේකනේ දිග r තමයි මගේ දිග. ඒතකොට මේ දිග කියන එකේ වර්ගය නේ තිබ්බේ. ඉතින් වර්ගය මේ පැත්තට දැම්මොත් වර්ගමූලය තමයි වෙන්නේ. ඒතකොට x ඍණ x1 x2 y ඍණ b y1 y2 වර්ගමූලය තමයි r එක. එහෙනම් මේ තමයි ඔයාට සාමාන්‍ය සරලව ගත්තොත් ඔයාට නිශ්චිත අචල ලක්ෂයකට සමදුරින් චලනය වන දිගක් ගන්න වෘතයක පතේ සමීකරණය. ඕල්නම් මේක දිග අරින්න පුළුවන්. අපි දිග අරින්න ප්‍රසාරණය මතක ඇතිනේ a ඍණ b ගේ ප්‍රසාරණය වගේ. හරි. x වර්ගය ඍණ දෙවරක් a 2 ax 2 ax a ගේ වර්ගය ධන a වර්ගය y වර්ගය ඍණ 2 by ධන b වර්ගය සමානයි r වර්ගය. ඔබ තමයි කතන්දරේ. එහෙනම් මම x වර්ගය y වර්ගය ළඟින් ලස්සනට ලියා ගන්නම්. ඍණ 2ax ඍණ 2by ධන a වර්ගය ධන b වර්ගය සමානයි r වර්ගය. ඉතින් ඔයාලා මේ කැමති දේ සමීකරණ දියන්න පුළුවන්.
R වර්ගයේ මෙහෙර ගන්න බිඳුව කරන්න පුළුවන් ඕනනම් B එකයි A වර්ගය මෙහෙර අරන් ගිලා ඍණ කරන්න පුළුවන් කැමති විදිහකට තියන්න පුළුවන් එහෙනම් මෙන්න මේ විදිහට ඔයාට වෘතයක පතේ සමීකරණයක් ගොඩනගන්න පුළුවන් එහෙම නැත්නම් මේ අවස්ථාවෙන් මෙතනින් උනත් ඔයාට ඒක ගොඩනගලා පෙන්වන්න පුළුවන් පැහැදිලි හරි අපි යන එක උදාහරණයකට ගිහිල්ලා 2019 ඉඳන් ඔයාලා අලුතෙන් ඇවිල්ලා තියෙන 2019 මේ පේපර එකත් ආව වක්‍රප්‍රස්ථාර ගැන අපි කතා කරන්න පටන් ගන්නවා වක්‍රප්‍රස්ථාර හැඳින්වීමක් කරනවා වක්‍රප්‍රස්ථාර ගැන මොකක්ද කියලා වයි පොඩි වැහැදිලි කිරීමක් කරන අපේ සිලබස් එකේ තියෙන. එතකොට මේ වක්‍රප්‍රස්ථාර වල වාඩ ඉතනින් එහාට වැඩි දුර දේවල් අපි ඊළඟ වීඩියෝ එකේ තමයි කතා කරන්නේ. මෙතනදී හැඳින්වීම ඉවර කරමු. හරි. අපි එහෙනම් ඉස්සෙල්ලම පටන් ගමු. පොඩි උදාහරණයක් එකක් ඇති. මුතේ පතේ සමීකරණ වල එක උදාහරණයක් ඇති. වයි වස්තව වාඩ කැමති දියකට පගයන් දාගෙන හදන්න තියෙනවා. හරි. වෘතයක් තියෙනවා. හරිද? කේන්ද්‍රය දීලා තියෙනවා මම. පහගම 3 මේකේ දිගමම දීලා තියෙනවා 10යි 1ක මොනවා හරි ඒකක ඒකක් කියන්නේ 10යි 1ක ඒක කොහොම සෙන්ටිමීටරද මීටරද කිලෝමීටරද ඕන එකක් වාර පුළුවන් මිලිමීටරද මොකක් හරි දිගමයි ඒකක හරි එතකොට මේ වෘතයේ පතේ සමීකරණය කරනවා මම දාන්නේ මේ වෘතයේ පතේ සමීකරණය එතකොට මම මෙතන ගන්නවා සාධාරණ ලක්ෂයක් x, y කියලා එහෙනම් දැන් ඔයාලා මොකද්ද ලියන්නදී x ඍණ 5 වර්ගය දන y ඍණ 3 වර්ගය සමානයි 10 වර්ගය ලක්ෂ දෙකක දුර හොයලා කතන්දරේ හරි මේක ප්‍රසාරණය කරන් x වර්ගය ඍණ 10යි x දන 25යි දන y වර්ගය ඍණ 6යි y දන 9 සමානයි 100යි x වර්ගය දෙවරක් 5 10යි 25යි y වර්ගය දෙවරක් 3 6යි 6යි y 3 වර්ගය 9යි හරි දැන් x වර්ගය ගාවට y වර්ගය ගන්න ඉන්න 10i x න 6i y මේ දෙන්න එකතු කරා 25 34යි 9i 5 14යි 34 යහ අතර රංගු ත්‍රින වෙනවා මම දැනට දන 34යි කියලා ලියලා 100 මෙහෙට ගෙනල්ලා ලියන්න බිඳුවක් 34 න් 100ක් ගියාම 66 හරිනේ එහෙනම් x වර්ගය දන y වර්ගය දන 10i x න 6i y ඍණ 66 සමානයි බිඳුවයි මෙන්න මේක තමයි ඔයාගේ මේ ලියපු වෘතයේ පතයේ සමීකරණය සර්වරේඛාවක පතේ සමීකරණය වුණනේ ඒ තියරියම තමයි ඒ වගේම එකක් තමයි වෘතයක පතේ සමීකරණය වුණේ විශේෂ ලක්ෂණ ටික දැන් මම කලින් කියලා දුන්න එකම දෙයයි කියන්න ඕනේ නැහැ වීඩියෝ එක පේනවනේ එහෙමනම් ඒ ලක්ෂණේ ඔයගේ පළවෙනි පාඩමේ තියරිය පාවිච්චි කළා වාඩ මේ දේ ගොඩ නගන්න පුළුවන් පැහැදිලි හරි මීට අමතරව මේක තව එක එක නොයි කුඩි දෙක ගැටලුවකට අහන්න පුළුවන් හිතන තරම් ලස්සන සුන්දර නැති වෙන විදියට අපි මේ දේවල් ඉස්සරහට මේ විදියට කරගෙන යමු හරි අපි එහෙනම් යමු ඊළඟ පතන්දරයට वक्रप्रस्थारे වර්තා වක්‍ර ප්‍රස්ථාරයක් අඳින කොට සරල රේඛාවද පිළිවෙ y සමානයි mx දන c ඒ වගේ මේක ලියනවා y සමානයි ax වර්ගය දන bx දන c මේකට අපි කියනවා සාධාරණ වර්ගද සිතේ සාධාරණ ඕනනම් මේ වර්ගද සිතේ තියෙන්න පුළුවන් ax වර්ගය දන bx විතර ඕනනම් මේ වර්ග සිතේ තියෙන්න පුළුවන් ax වර්ගය දන c විතර. ඕනනම් මේ වර්ග සිතේ තියෙන්න පුළුවන් ax වර්ගය විතර. හරි. දැන් කවුරු හරි අහන්න බෑ ඒක තියෙන්න බැරිද ax වර්ගය දන b කියලා එහෙම තියෙන්න බැරිද කියලා. එහෙම අහන්න බැරි කියන්නේ මේ b කියන්නේ මේක වගේම එකක් තමයි. දෙක මේක. ax වර්ගය c කියන්නේ නියතේ මෙතනක් නියතේ. එච්චරයි. හරි. එතකොට මේක වර්ග සිතයක් කියලා කියන්නේ මොකද්ද? මේ වර්ග සිතයක් කියලා කියන්නේ මේ සිතයේ අනිවාර්යයෙන්ම මෙන්න මෙතන වර්ගජ පදයක් තියෙනවා නම් අපි ඒකට කියනවා ඒක වර්ගජ සිතයක් කියලා. හරි? එතකොට වර්ග පදයක් තියෙන හින්දා මේක වර්ගජ සිතයක් උනේ නැත්නම් වක්‍ර ප්‍රස්ථාරයක් විදිහට හැඩගැහෙන්නේ මේක ඒකින් හින්දා. හරිද? එතකොට වක්‍රවන ප්‍රස්ථාර මෙතන ඝණය එනකොට හතරෙනි බලේන කොටක් තියෙන්න පුළුවන්. වක්‍රනවා කියන්නේ අනිත් විදිහකට හැරල ගමන් කරනවා කියන එක. එතකොට අපේ මේකෙදී අපි කතා කරන්නේ අපි නිකන් වර්ගජ සිතවල තව වක්‍ර ප්‍රස්ථාර කියලා කිව්වට මේ ප්‍රස්ථාර හැමදිස්සෙම මෙන්න මේ විදියට හෝ මෙන්න මේ විදියට හැසිරෙන ප්‍රස්ථාර. එතකොට 2019 ගාන බලන්න ප්ලේන් එකේ උඩ හැඩේ ශ්‍රිතය මොකද්ද කියලා අහනවා. හරිද?
මේන් එකේ උඩ හැඩය සිතේ මොකද්ද කියලා අහනවා. ඉතින් අපේ පන්ති වල වැඩ කරලා ගිය කට්ටියට මම හිතන්නේ තාමත් ලේසියෙන්ම ලකුණු ටික ගන්න පුළුවන් වෙන්න ගාන අස්සරට ආවා. හරිනේ? හරි. එතකොට එහෙමනම් මේක තමයි වර්ගිත සිතේක සාධාරණ අවස්ථා ටික. ඒ කියන්නේ ප්‍රධාන සාධාරණ සමීකරණය මේක. එහෙම නැත්නම් සාධාරණ ප්‍රකාශනය මේක. ඉතුරු ටික තමයි මේ ටික. හරි? එතකොට එහෙනම් මම මුලින්ම පටන් ගන්නම් මේකේ මෙන්න මේ විදිය ප්‍රස්තාරයක් කොහොමද හැසිරෙන්නේ කියලා. මේ ප්‍රස්තාර දෙක අපි අන්තිමට කතා කරනවා. ওই ප්‍රස්තාර දෙකම එකම වගේ හැඩේ තියෙන්නේ. හරිද? ඔය ax වර්ගය ඇවිල්ලා bx එක එනකොට ප්‍රස්තාර දෙක වෙනස් වෙනවා. හරි? එහෙම නැත්නම් මේ ax වර්ගය එකයි ax වර්ගය දන c එහෙම නැත්නම් ax වර්ගය දන b මේගොල්ලයි එකම විදියකට හැසිරෙන්නේ. එකම විදියට හැසිරෙනවා කියන්නේ පොඩි වෙනස්කම් තියනවා මේ මේ දෙන්නගේ. මේ දෙන්න එකයි. ඒ කියන්නේ ධාරණය මම මේක නිකන් දායි ගන්නම්. හරි, මේ දෙන්න පොඩි වෙනස්කම් තියෙනවා. මොකද මෙතන නියත පදයක් ඇවිල්ලා තියෙනවා. ඒකේ වෙනසක් පොඩි තියෙනවා. හැබැයි ප්‍රස්තාරයේ බහුතර හැසිරීමක් අඳින එකේ මේ දෙකේම එක වගේ අඳින්න පුළුවන්. හරි, එහෙනම් දෙක සමානයි කියලා නෙමෙයි මේ දෙන්න සමානයි කියලා නෙමෙයි කියන්නේ මේ දෙන්නගේ හැසිරීමේ කියන්නේ ළඟ එකට යනවා. පොඩි විශේෂ ලක්ෂණ කීපයක්. මේ C ගැල්ල විතරයි වෙනස් වෙන්නේ. හරි, right. අපි එහෙනම් ඉස්සල්ලාම කතා කරමු y සමානයි ax වර්ගයේ සිට. එතකොට ඔය y සමානයි ax වර්ගයේ සිටවල කියලා දෙන්න මූලික ලක්ෂණ ටිකක් අපිට තියෙනවා. අපි ඒ කතන්දර ටික කතා කරමු ඊට පස්සේ මූල හොයන අනම්මනම් කතන්දර ටික සූත්‍ර වලින් කොහොමද ගොඩනගන්නේ කියලා අපි ඊළඟට කතා කරමු. හරි. එහෙනම් දැන් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් y සමානයි ax වර්ගයේ සිටයක් ඇඳෙන්නේ කොහොමද? හරිද? y සමානයි ax වර්ගයේ සිටයක් ඇඳෙන්නේ කොහොමද? y x y x මෙන්න මේ වගේ සිතයක් වා අඳිනවා නම් නිකන් උදාහරණයක් විතර y සමානයි 2x වර්ගය එහෙම නැත්නම් y සමානයි 5x වර්ගය හරි එහෙම නැත්නම් වාට කියන්න පුළුවන් y සමානයි ඍණ 3x වර්ගය y සමානයි ඍණ 2x වර්ගය ඔන්නෝම තමයි මම නිකන් මෙතන ධනේ වැඩි විතර අල්ලුවා මෙතන ඍණේ වැඩි විතර අල්ලුවා හරි ඔය ටික ඇන්දොත් ඒව හරි මේ වෙලාවේ මේ සිතයේ මෙතන තියෙන ලකුණ ධන හරි එතකොට මේ වර්ගජ පදයේ ඉස්සරහින් ලකුණ ධන වුනොත් මේ සිතේ හැමදෙස්සම හැසිරෙන්නේ අවමයක් වෙන විදියට ඒ කියන්නේ ප්‍රස්ථාරය මෙන්න මෙහෙම හැඩයක් ගන්නවා මේගොල්ලන් ඉස්සරහම ඍණ ලකුණක් තිබ්බොත් x වර්ගයේ සංගුණකේ ඒ ප්‍රස්ථාරයේ හැසිරෙන යම් කිසිම උපරිමයක් වෙන විදිය මෙන්න මෙහෙම හැඩයක් ගන්නවා. හරිද? එතකොට මේ අඳින හැඩ දෙක මෙන්න මේ y අක්ෂය වටා මේ කොටසයි වර්ගඵලයෙන් සමානයි. ඒ කියන්නේ සමමිතිකව හරියටම y ගේ වටා දෙපැත්තට හිටිනවා. සමමිතිකයි කියන්නේ මූව මෙහෙම කරලා නැහැ. මූවත් මුගේ උඩ ගානට වැටෙනවා. මුගේ වර්ගඵලය මෙතන වර්ගඵලයට සමානයි. එක උඩ එක වැටෙනවා විතරක් නෙමෙයි හරියටම මේ ගිහලා මේකේ වර්ගඵලයේ උඩ ගානටම හේතු වෙන්නත් ඕන වර්ගඵල සමාන වෙන විදියට. එතකොට මේකත් එහෙමයි මේ කැලේ වර්ගඵලයට මේ කැලේ වර්ගඵලයේ සමානයි. දැන් මොකද්ද මේකේ වෙනස? මෙයාගේ මෙන්න මේ ඒක බිඳුවට වඩා ලොකුයි. මෙයාගේ මොකද්ද වෙනස? මෙන්න මෙතන තියෙන මෙයාගේ ඒක බිඳුවට වඩා අඩුයි. සරල රේඛාවේ බිඳුව දන්නවනේ. ඒතර බිඳුව වඩා අඩුයි. ඒ කියන්නේ මෙතන A වලට එන්නේ හැමදෙස්සම ඍණ උත්තරනේ. AX ඍණ 3 ඍණ 2. මෙතන හැමදෙස්සම එන්නේ A වලට ධනාගයක්. හරිද? එතකොට A එක විශාලයි බිඳුව, A එක කුඩයි බිඳුව. ඊළඟට මෙතන ධනාගයක් තියෙන ප්‍රස්ථාර හැමදෙස්සම එන්නේ අවම හැඩයක්. අවම හැඩෙවි. මේගොල්ලන්ගේ හැඩේ හැමදෙස්සම උපරිම හැඩේ උපරිමයි හැඩේ උපරිම හැඩේ ඊළඟට මෙයාගේ මෙන්න මෙතන මේ අවමාගයක් තියෙනවා හරිද එහෙම නැත්නම් මෙතනට අපි කියනවා හැරුම් ලක්ෂය ඒකම තමයි මෙතනට තියෙන්නේ හැරුම් ලක්ෂය හැබැයි මෙයාට තියෙන්නේ උපරිමාගය මෙයාට තියෙනවා උපරිමාගය හරිද මෙතන තමයි හැරුම් ලක්ෂය. ඒක මෙතනම තියෙනවා හැරුම් ලක්ෂය. හරි හැරුම් ලක්ෂය. හොඳේ පේනවනේ. හරි.
එතකොට අවමාගය කියන්නේ මොකද්ද? අවමාගය කියන්නේ සාමාන්‍යයෙන් අපි ශ්‍රිතය කියලා කියන්නේ මෙන්න මේ වෛද්‍යයගේ තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. හරි? එතකොට අවමාගය කියන්නේ මේ ශ්‍රිතයට එහෙම නැත්නම් වෛද ගන්න පුළුවන් අවමාගය. දැන් මේ ඔක්කොම මේක ලියන්න බැරි නම් ලියන්න ක්ලාස් එකේ නෝට් එකේ ඉඳන් ඔක්කොම පැහැදිලිව ලියනවා. අවමාගය කියලා කියන්නේ වෛද ගන්න පුළුවන් අවමාගය. එතකොට වෛද ගන්න පුළුවන් අවමාගය මෙතනදී හම්බ වෙන. එතකොට වෛද්‍ය අවමාගය බිංදුව. එහෙනම් මේකේ අවමාගය බිංදුව. මේ සිතේ මේ අවස්ථාවට ගන්න පුළුවන් උපරිමාගය. උපරිම හැටි. එහෙනම් මෙයාගේ ගන්න පුළුවන් උපරිමාගයත් බිංදුව. බැල්ද කියන්නේ. එතකොට වෛද ගන්න පුළුවන් උපරිමාගය බිංදුව. මෙතන වෛද ගන්න පුළුවන් අවමාගය බිංදුව. හරිද? බැල්ද කියන්නේ. ඊළඟට මේ ප්‍රස්ථාරයේම මේ y අක්ෂය වටා සමමිතිකයි. y වටා සමමිතික වේ. එතකොට මේ සමමිතිකව බෙදෙන මෙන්න මේ අක්ෂයේ සමීකරණය අපිට ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? මේ x හපාගෙන යන්නේ. එහෙනම් මෙතන සමීකරණය x = බිංදුවයි. ඒකම තමයි පුතේ මෙතනත් තියෙන්නේ. මම ඒක ලියන්නේ නැහැ. ඒකමයි තියෙන්නේ. y වටා සමමිතිකයි දෙපැත්තල බැලන්ස් y වටා සමමිතිකයි. ඒ විතරක් නෙමෙයි මොකද්ද වෙනවා කියන්නේ එයා කියනවා අනිවාර්යයෙන්ම මේ අක්ෂයෙන් තමයි මේක බෙදෙන්නේ. එහෙනම් මේක තමයි x = බිංදුව සමමිතික අක්ෂය. හරිනේ? පැහැදිලිද කියන්නේ? හරි. එහෙනම් හැඩේ පැහැදිලි, මේක කිව්වේ කොහොමද කියලා පැහැදිලි, හැරුම් ලක්ෂය මොකද්ද කියන එක කියන්න පැහැදිලි. ඒ ඔක්කොම දේවල්. හරි. අන්තිමටම හැරුම් ලක්ෂය ඛණ්ඩාංගය වූ මෙයා මෙහෙම ඇවිල්ලා මෙයා හැරලා දා ඛණ්ඩාංගය. හරියටම මෙයා හැරෙන්නේ මූල ලක්ෂයේ බිංදුවේ බිංදුවේ. ඒතොර මූ හැරෙන්නේ අනිවාර්යෙන්ම බිංදුවේ බිංදුවේ මූල ලක්ෂයේදී හැරෙනවා. පැහැදිලි කියන්නේ? අවුලක් නැහැ. හොඳේ. හරි. එහෙනම් ප්‍රස්ථාරයේ හැසිරීම දෙකම තේරෙනවා. ප්‍රස්ථාරයේ හැසිරීම මොකද්ද කියලා x වර්ගය දන ආකාර ශිතයක් આવුත් එහෙම ශිතේ පැහැදිලි කිරීම ටික අපිට ඔක්කොම කරන්න පුළුවන්. හරි. අපි යන් ඊළඟට ax වර්ගය ධන c ආකාරය එහෙම නැත්නම් ax වර්ගය ධන b ආකාරයේ ප්‍රස්ථාරය. y = ax වර්ගය ධන b එහෙම නැත්නම් y = ax වර්ගය ධන c ඕන විදිහකට ලියන්න පුළුවන් දෙකම එකයි ඈ. හරි. ඕකේ පොඩි වෙනසක් වෙන්නේ. ඒක මම කිව්වා කලින් එක වගේම යනවා කියලා. මෙහෙම ගත්තම මේක y එක මේක x එක. y එක x එක. දැන් මෙතන තියෙන විදිහට අර විදිහ මම අවමගේ යන අදින නේ. උදාහරණය y = 2ix + 3. හරිද? නැත්නම් y = 5ix + 3. ඕ. එතකොට මේ වගේ වෙලාවට මේ වගේ ප්‍රස්ථාරයක් ගමන් කරන්නේ එක්කෝ මෙහෙම නැත්තම් මෙහෙම. ඇයි එහෙම කිව්වේ? මෙන්න මෙතනදි බිංදුවට කලින් උඩින් කැපෙනවා. එහෙම නැත්තම් බිංදුවට කලින් යටින් කැපෙනවා. ඒතර අනිත් පැත්තට එනවා කියන්නේ එක්කෝ මෙහෙම එක්කෝ මෙහෙම. හරි. දැන් මේව ගුවම මේ හරියෙන් බැද්ද මේ හරියෙන් බැ ඒ වගේ හිතන්න එපා. ඉතින් තේරුණා නේ? ඒ කියන්නේ මේ පැත්තෙන් උඩින් ඕන පැත්තකින් මේ පැත්තෙන් යටින් ඕන පැත්තකින් කැපෙනවා. ඒ කැපෙනකොට මෙන්න මේ ධන b හරි මොකක් හරි ලියනවනේ. ඒතකොට මේ ධන b ගුවම එක්කෝ මේක ධන 3 වෙන්න පුළුවන් එක්කෝ ඍණ 3 වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ධන b කියන්නේ එක්කෝ මේ b එක ධන 3 හෝ ඍණ 3 වෙන්න පුළුවන්. ධන හෝ ඍණ 3. එහෙම වුණොත් ධන 3 වුණොත් මෙතනින් කැපෙනකොට මෙන්න මෙතන තමයි වාගේ b එක. ඍණ 3 වුණොත් මෙන්න මෙතන තමයි වාගේ b එක. පැහැදිලිනේ කියන එක. එතකොට මම මේක මෙහෙම ලියුවොත් නිකන් y = ඍණ 5x ධන 2. y = ඍණ 3x ඍණ 2. කොහොම වුණා කියලා දැන්. එතකොට මේක ධන 2 වුණොත් මෙහෙන් කැපෙනවා, ඍණ 2 වුණොත් මෙහෙන් කැපෙනවා. එතකොට මේ කැපෙන තැන තමයි ඔයාගේ මම මෙතන c කියලා නැගත්තේ. c එකදී. මේ මේක දෙපැත්තට සම්මිතිකව තියෙන්නේ ආ. පොඩ්ඩක් අන්තිමට මෙහෙරුණා දෙපැත්තට සම්මිතිකව මේ දෙක තියෙන්නේ. දැන් මෙතන තමයි ඔයාගේ c එකදී. එතකොට ප්‍රස්ථාරයේ මෙහෙම යනකොට ax වර්ගය දාන b පාට් එක කරන්න මේ කෑල්ල ඒක හරියටම මේ y අක්ෂයේ කැපෙන්නේ අන්න ඒක තමයි b. මෙතනත් y අක්ෂයේ කැපෙන්නේ අන්න ඒක තමයි c. පැහැදිලිද කියන්නේ? එතකොට ඔයාලා මෙතන ගුණාකාරයත් එක්ක 90 ප්‍රස්ථාරයේ මෙව
පළල අඩු වැඩි වෙන එක වෙයි. හරිද? මේ පහද මේ දෙක දෙකගෙන ගත්ත එක ප්‍රස්ථාරමෙම පිම්බෙ නැහැ කියන එක වෙනවා. මේකෙත් ඒකම තමයි. හරි. එහෙනම් කියන්න පුළුවන් අනිත් ඒවා ලියන්නේ නැහැ. මෙතන අවමගේ x එක බිඳුවයි y එක b. ඒකනම් අපි කියනවා හැරුම් රක්ෂයේ ඛණ්ඩාංගය කියනවා b කියලා ලියන්න. එතකොට මේක තමයි අවමගේ. මේ ලිව්වේ හැරුම් රක්ෂයේ ඛණ්ඩාංගය. මෙතන අවමගය මේ සිතේ අවමගය අපේ b එක ඔයාල ඍණ 3 කියලා ලියන්න. ධන 3 આવොත් ධන 3 කියලා ලියන්න. 5 આવොත් 5 6 આવොත් 6 කියලා ලියන්න. මේකෙදිත් එහෙමයි. මෙතන දෙන්නේ මේකේ අනිත් පැත්ත. මේකෙදී ආවේ මොකද්ද මෙතන? මෙතන ආවේ හැරුම් ලක්ෂය. එහෙම නැත්නම් මේ සිතේ තියෙන අවමාගය. මේ සිතේ තියෙන අවමාගය. මෙතනදී මොකක්ද දෙන්නේ? මේ සිතේ තියෙන උපරිමාගය. මේ සිතේ තියෙන උපරිමාගය. එතකොට මේකේ හැරුම් ලක්ෂය මොකක්ද? x එක කැපෙන්නේ x එක බිඳුවමයි. y එක c. බිඳුවේ c වල තමයි මේ කැපෙන්නේ. හරිනේ තේරුණානේ කියන්නේ? පැහැදිලි? හරි. එහෙමනම් වක්‍ර ප්‍රස්ථාරවල ax වර්ගයේ ධන b ආකාරයේ හැවත් ax වර්ගයේ ධන c ආකාරයේ පැහැදිලි. එතකොට අනිත් ඒවා ඔක්කොම කලින් කියපුවා සමමිතික අක්ෂය වෙනස් වෙන්නේ නැහැ. දෙපැත්ත සමානයි සමමිතිකයි කැපේ දෙක ගන්නට ඡේදනය වෙනවා. හරිනේ අවමගේ මෙතනදී ඉස්සල්ලා බිඳුව ආවේ මෙතනදී වෙනස් වෙනවා b. උපරිමාගයේ ඉස්සල්ලා මේකේ කලින් එකේ බිඳුව ආවේ දැන් මෙතන වෙනස් වෙනවා c. හරිනේ වර්ධන ලක්ෂයේ ඉස්සල්ලා බිඳුව ආවේ දැන් මෙතනදී වර්ධන ලක්ෂය වෙනස් කරලා තියෙනවා. හරි අපි එනම් ax වර්ගය දාලා bx දාලා c ආකාරයක සරලව දාලා වශයෙන් ඇඳලා ඒක මේ විදිහට විග්‍රහ කරන්න පුළුවන් උපරිමාසලයේ විදිහට විග්‍රහ කරලා අපි මෙතනින් වැඩේ ඉවර කරමු. ඊට පස්සේ අපි ඊළඟ පාඩමේදී හමු වෙමු. මේ වගේ මූල හොයන්න කොහමද? ඊට පස්සේ සිතේ උපරිම හරි අවමාගය හරි එකපාර සූත්‍රයකින් වයන් කොහමද? සමීකරණෙන් කොහමද වයන්නේ කියලා අපි එක කතා කරලා ඛණ්ඩාග ජාතිය සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා අපි ඉවර කරනවා අනිත් කට්ටිය වගේ නැතුව. හරිද? නිකන් භාගයට වගේ නිකන් තනින් තන අහුරලා නැහැ. ආ හරි. y සමානයි ax වර්ගය ධන bx ධන c. දැන් මේ වගේ ප්‍රස්ථාරයේ පුතේ එන්නේ හැඩතල දෙකකට තමයි. මොකද්ද හැඩතල දෙකකට කියන්නේ? මේ ප්‍රස්ථාරයේ තියෙන විශේෂත්වය මම ඒකම මෙහෙමත් කියන්නම්. එහෙම නැත්නම් හෝ y සමානයි ax වර්ගය දාන bx. හොඳ? ඔය දෙකම එකයි ඈ. එක්ක මේක හරි. ඔම ගත්තම ඔය ප්‍රස්ථාරේ එක්කෝ යනවා මේ විදියට එහෙම නැත්නම් මේ විදියට. හරි ඉස්සල්ලා හැම දෙකෙන් මම මේ පැත්ත යට යට රැඳින්න මම යට පැත්තට වෙන්න වඳින්න. එක ප්‍රස්ථාරය යනවා මෙහෙම. ඔහොම. එහෙම නැත්නම් ප්‍රස්ථාරය කොහෙන් යනවා? එහෙම නැත්නම් මෙහෙන් යනවා. එතකොට ඔයාට පේනවද මේගොල්ලන්ගේ අර සමමිතික අක්ෂය වෙනස් වෙනවා. ඒක මෙන්න මෙතන කැපෙන දැනෙන් තමයි එන්නේ. මම මේක නිකන් පහ කිව්වොත් මේක x සමානයි 5. සමමිතික අක්ෂය. දැන් මේක කැපෙන්න වෙන දැනෙන්. මේක කැපෙන්න වෙන දැනෙන්. දැන් මම මේක නිකන් ඍණ 3 කියන්නම්. මේක ඍණ 4 කියන්නම්. එහෙනම් මේක සමමිතික අක්ෂය x සමානයි ඍණ 3. මේක x සමානයි ඍණ 4. හරි. ඊළඟ කාරණේ මේගොල්ලන්ගේ අවමාගය මෙන්න මෙතනින් බලාගන්න ඕන. කීයද තියෙන්නේ? එහෙනම් වර්ධන ලක්ෂයේ ඛණ්ඩාංගය මෙතනින් කියන්න පුළුවන්. x එක 5යි y එක මෙතනින් කීයද? මේකෙත් එහෙමයි. x එක කීයද y එක කීයද? x එක කීයද y එක කීයද? හරි. එකම වෙච්ච වෙනස මොකක්ද? අනිත් කතන්දර ටික ඔක්කොම එහෙමම තියෙනවා. එකම වෙච්ච වෙනස මොකක්ද? මේ bx කෑල්ල ආපු ගමන් ප්‍රස්ථාරයේ y අක්ෂය වටා සමමිතික නැහැ දෙපැත්තර වයින. හරිද? එහෙනම් මේ පැත්තේ යන්නේ මොකද බං වෙන්නේ? මේක මෙහෙම යනවා. එක්ක මෙහෙම යනවා. එක්ක මෙහෙම යනවා. ඔව් මොකක් හරි එකකින් යනවා. එතකොට මෙයා තමයි සමමිතික අක්ෂය. මෙතන තමයි සමමිතික අක්ෂය. මෙතන තමයි සමමිතික අක්ෂය. එතකොට මේගොල්ලන්ට තියෙන උපරිමාගය උපරිම නේ
උපරිම හැඩය උපරිම හැඩය උපරිම හැඩය එහෙනම් උපරිම වෙන්නේ කොහොමද මේ a එක බිංදුවට වඩා අඩු ඒ කියන්නේ a එක ඍණ ලකුණක් නම් a එක ඍණ ලකුණක් නම් මෙතන a එක බිංදුවට වඩා අඩු ඒ කියන්නේ a එක ධන ලකුණක් නම් හරි එහෙනම් प्रस्तार वाले हैसिरी इमाम उपाध्य ये ने कहा मामा ही तेरो हर रिया टम तेरे रुमा हर रिया टम पहेदी की किया हरी ने राइट एनां मैं प्रस्तार वाले ऊपरी मागे आओ मागे कबार डोंगा समीकर ने दूध नमक ओमद होया करने ये प्रस्तार वाले मूल होया करने को ओमद मानने का ये का पहली करना मूल गया ने मैं प्रस्तार ඒ වගේම දෙක බාර අපි සූත්‍ර වලින් හොයාගන්න කියලා ඒකත් එක්ක පොඩි තව පොඩි ටෙක්නික්ස් ටිකක් තියෙනවා ඒ විදිහ මේකත් එක්ක මම සම්බන්ධ කරන්නේ අන්තිම අපේ පාඩමත් එක්ක ඒක සම්බන්ධ කරලා අපි කණ්ඩායම් ගාමි ඉවර කරලා ඊළඟට මගේ අරමුණ තියෙන්නේ ඕගොල්ලන්ට මේකෙන් අර වෙනම පේපර් එකක් දානවා ඒ පේපර් එක කෙලින්ම ඕගොල්ලන්ට ලයිව් අපි ක්ලාස් එකක් කරනවා ඒ ක්ලාස් එකට ගම්දි කට්ටිය සම්බන්ධ වෙන්න පුළුවන් හරි එහෙනම් මම දැනට මේ වැඩේ ඉවර කරනවා අපි අන්තිම පාඩමෙන් ඊළඟ පාර හම්බු වෙනවා Right. दल वशे वर्गसित साधारण समीकरण लुवा एक्स वर्गे धन बी एक्स धन सी गिरा वर्गसित साधारण समीकरण इतोट मे वर्गसित साधारण समीकरण अभी प्रस्तार हेडे अवमयाग्ने हेडे उपरीमयाग्ने के कथागर कौन कथागर ये कथागर मे मेतन अगये लखुण तेक् मेतन लखुण धन उना श्रिते हेडे आवम मिथन लगुण ऋण उना श्रिते हेडे उपरी में हरि राइट इतनी निहाट अभी तो मेवगे श्रिते दुन्ना मे श्रिते प्रस्तार एंदीम की तोरव अब तो कथागर पूरा मूल्य कारण अड़े एक मुनादा कथागर कोहम मे श्रिते प्रस्तार प्रस्तार समीकरण दुन्ना कदम मेतन एक मूल्य वम अब ओणगर मेवेला श्रिते උපරිමහරි අවමහරි හැඩේ දුන්නාට පස්සේ උපරිමහරි අවමහරි අගය කීයද කියලා හොයාගන්න. ඊළඟට අපිට ඕන වෙනවා ශ්‍රිතයේ සම්මිතිකක්ෂයේ සමීකරණය හොයාගන්න. ඊළඟට ඒ සම්මිතිකක්ෂයේ සමීකරණයයි එහෙම නැත්නම් උපරිම හෝ අවමගය පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් ශ්‍රිතයේ වර්තන ලක්ෂයේ ඛණ්ඩාංගය. මොකද්ද වර්තන ලක්ෂය කියන්නේ? මේ ශ්‍රිතයේ මෙහෙම යනකොට මේ හැරෙන තන වර්තන ලක්ෂය ඛණ්ඩාංගය. මේ හැරෙන තන ඛණ්ඩාංගය x, y කවුද කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ ශ්‍රිතයක මූල ලියන්න පුළුවන්. ශ්‍රිතයක මූල කියන්නේ මොකද්ද? ශ්‍රිතයක මූල කියන්නේ අපි ගත්තොත් එහෙනම් මේක x එකයි y එකයි ශ්‍රිතයක් මෙහෙම හරි කොයි පැත්තකට අනිත් පැත්තට යන්න පුළුවන් යනවනම් මේ x එක කැපෙන තැන් දෙක තියෙනව නේද? ඒ x එක කැපෙන තැන් දෙකේ x ගිය අගය තමයි ශ්‍රිතයේ මූල කියන්නේ. එතකොට ශ්‍රිතයේ මූල ඉදිරිපත් කරන්න අපි පාවිච්චි කරනකොට අපි මේ y එක මොකද කරන්නේ? y එක බිංදුව විට තමයි අපි x එක හොයන්නේ. y එක බිංදුව විට මේ y ගියාගේ බිංදුව කරලා තමයි x එක හොයන්නේ. ඇයි ඒ? මේ බලන්නකො මෙතන මූල ලක්ෂයේ බිංදුව නේද? y එක මේ වෙලාවේ බිංදුවයි. y එක බිංදුව වෙනකොට x ගියන් දෙකක් තියෙනවා. පැහැදිලි? ආ y සමානයි බිංදුව විට x ලියීම තමයි මෙතන අපි කරන්නේ. හරි නේද? right. එතකොට ඊට අමතරව මේ මූල හොයාගන්න අපි පාවිච්චි කරනවා මේ වගේ වෙලාවකට ඔයා පොඩි පන්ති ඉගෙන ගත්ත සූත්‍රයක් තියෙනවා x සමානයි ऋण बी धन हो ऋण बी वर्ग ऋण हतर ए सी गे वर्ग मूल बेदी देखोट डेंगर मत अभी सूत्रे हर इट वस्ते मे उपरी मोहो अवमागे मेन मे दिन्नगे वर्तन लक्ष्य कंडा सूत्र देखा ये सूत्र देखा तमाइ वाण एक्स पुलवांग मेन मे श्रुते मेन मे ए बी सी वली ऋण बी बेदीम देखाइट दिलाट उपरीम हरी हेमन अवम हरी अग्नि
හතරයි ඒ සීරින b වර්ගය බෙදීම හතරයි ඒ කියන සූත්‍රයට දාලා. හැබැයි සමහර ලාඩ මේවා දානවට වඩා පොඩි බන්දිල් දිගෙන ගත්ත වර්ග පූර්ණයේ කියලා කොටසක් තියෙනවා. ඒක දැම්මොත් ඔයාට මේ දේවල් වලට වැඩිය වේගෙන් ඉක්මනට ගණන් හදන්න පුළුවන් තැන් තියෙනවා. හරි? රයිට්. අපි එහෙනම් අපිට අදාළ දේ අපි කතා කරමු. x එකට දාලා මේක හොයා ගන්න පුළුවන් අපිට සම්මිතික අක්ෂයේ සමීකරණය උපරිම හෝ අවම අගය හොයා ගන්න පුළුවන් මෙතනට ආදේශ කරලා. එහෙනම් මේක තමයි ඔයගේ නෝට් එක. සම්මිතික අක්ෂයේ සමීකරණය උපරිම නම් උපරිම අගය අවම නම් අවම අගය ශ්‍රිතේ මූල. මේ කාරණා ටික දන්නවා නම් ඔයාට ප්‍රස්ථාරක දල සටහනක් අඳින්න පුළුවන්. හරි. අපි එහෙනම් පළවෙනි උදාහරණෙත් එක්ක අරගෙන මේ වගේ සිතයක් කොහොමද හැසිරෙන්නේ කියලා බලමු. හරි. එහෙනම් මොනවාද නෝට් එක? එකක් තමයි සම්මිතික අක්ෂයේ සමීකරණය x. හරි නේද? ඒක පොඩ්ඩක් පැහැදිලිව තේරුම් ගන්න. x එක සම්මිතික අක්ෂයේ සමීකරණය. ඊට පස්සේ උපරිම හෝ අවමගය කවුද කියලා හොයා ගන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ ශ්‍රිතයේ මූල එහෙම නැත්නම් x කැපෙන තැන දෙක හොයා ගන්න පුළුවන්. එතකොට තව පොඩි දෙයක් කියන්නම්. මේ ax වර්ගය විතරක් තිබ්බම් මතකද වෙච්ච දේ? මේක යන්නේ මේන්න මේ මේක වටා. හරියටම බිංදුව බිංදුවෙන් යනවා. ඒ වෙලාවේ එයාගේ මූලය තමයි බිංදුව. ඇයි ඒ වෙලාවේ x එක කැපෙන්නේ නැහැ. x එකට හේතු වෙලා යන්නේ ඒතර මූලය තමයි බිංදුව. හරිනේ? රයිට්. එහෙනම් අපි පොඩි කාරණා ටිකක් තව පැහැදිලි කරගෙන මතක තියාගන්න මේ කාරණා දෙක. මේක මෙතනට දැන් අපි එනවා. හරි. ශ්‍රිතයක් දුනකොට ඔයාට මේගොල්ලෝ හැමතිස්සම y සමාන ax වර්ගය දන bx දන c දෙන්නෙත් නැහැ. ඒගොල්ලන්ට දෙන්න පුළුවන් මම අර කල් ලියන්නම් දැන් මෙහෙම හරි එහෙම නැත්නම් මෙහෙම දෙන්න පුළුවන් x ධන ඔන්න ඔහොම වර්ග සමීකරණයක් තියෙන්න පුළුවන් දැන් කාට හරි යන්න පුළුවන් මෙතන ධන විතරද නැහැ ඍණ තියෙන්න පුළුවන් මෙතනත් එහෙම ඍණ තියෙන්න පුළුවන් හරි ඊළඟට තව එකක් තියෙන්න පුළුවන් x ඔන්න ඔහොම ඔය ආකාර තුනෙන් මේ ආකාර තුනෙන් ඔයාට සාමාන්‍ය exam එකේදී ප්‍රශ්නයක් අහන්න පුළුවන් එහෙනම් මේ ටිකේ හැසිරීම ගැන අපි කොහොමද කතා කරමු උදාහරණ තුනකින් මම මේක සම්පූර්ණයෙන් කියලා දෙමු හරි එතකොට ඒ ටික හරියට රිවර් කරගන්න පපයි ගැන භාවිතා කරලා ඔයා තව උදාහරණ අරගෙන ඔයාට ඕන විදියට ගණන් ටික හැදුවොත් ඔයාට මේ සම්පූර්ණයෙන්ම පාඩමට අදාළව එන ඕන ප්‍රශ්නල් ලියා ගන්න පුළුවන් වෙයි කියන්නේ මම මේ කරන උදාහරණ තුන භාවිතා කරලා ඔයා තව ගණන් හද හරිනේ කියන්නේ මේ විදියට සිත අරගෙන ඔයා ගණන් හදලා බලන්න හරි එහෙනම් මම පළවෙනි උදාහරණයක් විදියට ගන්නවා y සමානයි x වර්ගය ඍණ 3x ඍණ 4 හරි මේ සිතේ මං අහනවා හැඩය හරිද මං අහනවා උපරිම හෝ අවම අගය හරිද ඊට පස්සේ මං අහනවා සිතේ සමමිතික අක්ෂයේ සමීකරණය සමමිතික අක්ෂයේ සමීකරණය ඊළඟ මං අහනවා සිතයේ වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක රයිට් ඊළඟ මම මේක අහනවා සිතයේ මූල හරි ඔය ටික ඔක්කොම ඉගෙන ගත්තාට පස්සේ ඔයාලා පුළුවන් සිතේ ප්‍රස්ථාරයක් දැර සටහනක් ගන්න හරි එහෙනම් අපි මෙතනට යමු පළවෙනි එක සිතේ හැඩය උපරිමයක්ද අවමයක්ද මෙතන තියෙන්නේ ධනාගයක්. එහෙනම් අපි කිව්වා ඒක විශාලයි බිඳුවයි නම් ඒ සිතේ හැමතිස්සම අවමාගයක් එන්නේ හැඩය අවම වේ. හැඩය අවමයි. ඊට උපරිම හෝ අවමගේ හොයා ගන්න ඕනේ. කීයද කියලා. එහෙනම් මම කියන්නේ උපරිම හෝ අවමගේ හොයා ගන්න සූත්‍රය 4a සීරින b වර්ගය බෙදීම 4a. දැන් ආදේශ කරමු. 4a වලට දාන්නේ මෙතන තියෙන 1 මේකනේ a මෙතන b මෙතන c a වලට ඉන්න එක කවුරුත් නැහැ හොඳේ හරිනේ රයිට් ඊට පස්සේ c වලට දාන්නවා ඍණ 4 ඍණ b වලට දාන්න ඍණ 3 වර්ගය මේ ඍණ 3 වර්ගය හොඳේ මේක ඍණෙන් මේ ඍණ වැඩි වෙන්නේ නැහැ මේක වර්ග වෙලා තමයි ඍණට වැඩි වෙන්නේ ආ 4යි a වලට දාන්න එක හරි දැන් එන අපි ආදේශ කරලා බලමු ටක් ගාලා ඉක්මන් කරලා ඉවරලා හරි 4 වරක් එක 4යි 4ක් 4 16යි කියල ඍණ 16. ඍණ තුනේ වර්ගය 9යි මෙතනින් එන්නේ ඍණ බෙදීම 4. එහෙනම් අපේ එනවා උපරිම හෝ අවමගය හන්නේ. එහෙනම් අපිට එන්නේ අවමයක්. එහෙනම් අවම අගය. අවම අගය කියන්නේ මෙහෙ වෙන්නේ. ප්‍රස්ථාර මෙහෙ වෙන්නේ. අවම අගය ඍණ 25 යට 4යි. ඒකත් පැහැදිලි.
ඊළඟ සමමිතික අක්ෂයේ සමීකරණය. ඒක අපි ලිව්වා x සමානයි ඍණ b බෙදීම 2a කියලා. ඍණ b ඍණ 3යි. 4යි sorry 2a දෙවරක් 1යි. එතකොට x සමානයි ඍණ ඍණයි ධන 3 බෙදීම 2යි. එහෙමනම් දැන් ඔයාට වර්තන ලක්ෂයේ ඛණ්ඩාංග ලියන්න පුළුවන් මෙන්න මේ දෙන්න පාවිච්චි කරලා. මොකක්ද ඒ කියන්නේ? ශ්‍රිතය මෙහෙම යනකොට මෙන්න මෙහෙම හැරෙන තැන y ගියාගේ දන්නවා. x ගියාගේත් දන්නවා. y ගියාගේ -25 බෙදීම 4යි x ගියාගේ 3 බෙදීම 2යි. ඒතකොට මේ දෙක පාවිච්චි කරලා වර්තන ලක්ෂයේ ඛණ්ඩාංග ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? x එක 3 බෙදීම 2යි y එක -25 යට 4යි. ඒ කියන්නේ මේ x එකෙන් එනවා හරියටම මැද්දෙන් යන තැන. එතකොට මේ රේඛාව පුරාවටම x එක 3 බෙදීම 2 මේක මෙහෙම හැරලා යනකොට මේ වෙලාවේ හැරුම් ලක්ෂයෙන් y එනවා. එතකොට හැරුම් ලක්ෂයේ y එක මේක, හැරුම් ලක්ෂයේ x එක මේක. හරි. එහෙනම් ශ්‍රිතයේ වර්තන ලක්ෂයේ ඛණ්ඩාංගය 3 බෙදීම 2 -25 බෙදීම 4. හරි නේද? තේරුණාද කියන්නේ? ඒ කියන්නේ මෙතන x එකෙන් එන ආගිය තියෙනවානේ. ඒකයි මෙතනින් එන ආගියයි තියෙනවානේ. ඔය දෙක තමයි මේක x එක මේක y එක විදියට අපි ලියන්නේ. එතකොට මෙතනින් එන්නේ ශ්‍රිතයේ උඩරිම හරි අවම හරි අගය. හරි. එහෙනම් ශ්‍රිතයේ මූල අර මතකයිනේ සූත්‍රය. මම මේ ටික පොඩ්ඩක් මකන්නා සමාන සූත්‍ර විසඳන් වයිඩ මදි වෙයි. ඒකින් තමයි මේ දෙක ලියා ගන්න. මට ඕනේ 3 බෙදීම 2යි ඍණ 25 යට 4යි. රයිට්. මම අයිට් එක වදනවා. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? මොකක්ද දහන්නේ? ශ්‍රිතයේ මූල. මූල වෙන සූත්‍රය මොකක්ද? y සමානයි බිඳුව විට මූල ලැබේ. අපි ඉගෙනගත්තේ එහෙමනේ. y එක බිඳුව වෙනකොට මූල හම්බ වෙනවා. එතකොට y එක බිඳුව වෙනකොට මූල කියන්නේ මෙතන බිඳුවයි. මෙතන එන්නේ x ගේ වර්ග ශ්‍රිතය. එහෙනම් අපි එතකොට හොයන්නේ x ගේ ආගේ. ඍණ b ධන හෝ ඍණ b වර්ගය ඍණ 4ac ගේ වර්ගමූලයේ බෙදීම 2යි. ඕක තමයි හොයන්නේ. හරි දැන් හොයමු අපි ආගේ. x ඍණ b ආ b ඍණ 3යි. එතකොට ඍණ ඍණ 3යි ඈ. ඍණ ආයි ඍණ 3යි. ඍණ ඍණ 3යි. ධන හෝ ඍණ b වර්ගය ඍණ 3ේ වර්ගය. ඍණ 4යි a වලට 1යි. හැබැයි c වලට ඍණ 4යි. පැහැදිලිද කියන්නේ? a වලට 1යි c වලට ඍණ 4යි. මෙතනට එන වර්ගමූලය. සමස්තයේ බෙදීම 2යි a. ඒ කියන්නේ එකයි. හරි. හරි දැන් සුළු කරලා බලමු. x ගේ උත්තරේ ඍණයි ඍණයි ධන 3යි ධන හෝ ඍණ 3 වර්ගයේ ධන 9යි 4 වර්ගයේ 4යි 4 වර්ග 4 16යි ඍණයි ඍණයි ධන බෙදීම 2යි. ඇතුළ මෙතන වර්ගමූල වෙනවා 9යි 16යි 25යි කියලා. ඒ කියන්නේ 5යි බෙදීම 2යි. අර එක වරමල් ලිව්වා 9යි මේ දෙන්න එකතු වුණා 25 25 වර්ගමූලයේ 5යි. දැන් උත්තර දෙක අර මම කිව්වේ කැපෙන තැන් දෙකක් වෙනවා කියලා. ඒක වෙනවා ධන හෝ ඍණ අවස්ථාවේ. එහෙනම් කොහොමද ලියන්නේ? x 3 ධන 5 බෙදීම 2 හෝ x 3 ඍණ 5 බෙදීම 2. 5 3 8යි. 8 2ෙන් බෙදුවම 4යි. හෝ මේ දෙක ඍණ 2යි. ඍණ 2 2ෙන් බෙදුවම ඍණ 1යි. එහෙනම් උත්තර දෙක තියෙනවා. පැහැදිලි? හරි. එහෙනම් x එක 4යි. එහෙම නැත්නම් x එක ඍණ 1යි. දැන් අපි අඳින්න යන්නේ ප්‍රස්ථාරේ. හරි. බලමු ආ. කොමද ප්‍රස්ථාරය අඳින්නේ? මම දල ප්‍රස්ථාරයක් අඳින්නේ නැහැ. අර විදියට ඔක්කොම ලකුණු කර කර ඉන්න ඕනේ නැහැ. අපිට එහෙම දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ශ්‍රිතයේ සමමිතික අක්ෂයේ 3 බෙදීම 2. 3 බෙදීම 2 කියන්නේ මොකක්ද? ඒ කියන්නේ 1.5. ඒ කියන්නේ 1 2 4 යන්නේ. 1 2. මේ දෙක අතරින් තමයි සමමිතික අක්ෂය. ඊළඟට y එක වර්තන ලක්ෂයේ හම්බ වෙනවා 25 යට 4. 25 4ෙන් නිකම් වෙනවා. 4 වරක් අය 24යි ඉතුරු 1යි. ඒ කියන්නේ 6යි 7යි මැද්දෙන් යන්නේ. එහෙනම් මම මේ හරියෙන් ගන්නවා ඍණ 6 ඍණ 8. ඊළඟට x එක යන එකක් ධන 4 අනිත් එක ඍණ 1. ඍණ 1ෙන් යන එක මම මේ හරිය ගන්න ඍණ 1. මේ හරියෙන් යනවා ධන 4. එතකොට ප්‍රස්ථාරය මෙන්න මේ වගේ තැනකින් හැරෙන්න ඕනේ. හැරෙලා මෙතනින් මේව යන්න ඕනේ. ආයි මෙතනින් මේව යන්නත් ඕනේ. හරි නේද? ඇල්ද කියන්නේ? හරි. එතකොට දැන් අපි මිනු ලස්සන්ට එන්නේ නැති වෙන්න පුළුවන් පොඩ්ඩක් ඈ.
එයා සිතේ ඕම යනවා ඕම යනවා හරි තව සාමාන්‍ය මේක ලස්සන වක්‍ර සිතයක් එන්න ඕනේ right හරි එතකොට අපි මිනුම් සයිතෝ නෙමෙයි අඳින්න නිකන් දල වශයෙන් යන්නේ එතකොට මෙන්න මෙතන වර්තන ලක්ෂය තමයි x සමානයි මේක 3 බෙදීම 2යි ඒ කියන්නේ මේක හරියට බෙදන්නේ 3 බෙදීම 2 කියන්නේ 1.5 න් 3 බෙදීම 2 මෙතන දෙන්නේ ඍණ 25^4 හරි 25^4 කැපිච්ච දැන් දෙක තියෙනවා ධන 4යි ඍණ 1යි එහෙනම් ඔන්න සම්පූර්ණයෙන් මේ විදිහේ සිතයක් දුන්නොත් අපිට විග්‍රහය ඔයාලට තේරෙනවා හරිනේ හරි එහෙනම් මම ඒ විදිහම වෙනස් සිතයකට ගාලා යන්නම් තව උදාහරණ දෙකයි අපි ගන්න හරි ඉක්මනට බලන්න තොර මේකත් එක්ක සම්පූර්ණම කණ්ඩායම ජාතිය ආවරණය කරලා තියෙන්නේ ඊට අමතරව අපේ ප්‍රශ්න වෙනම සාකච්ඡා කරන වීඩියෝ වගේක් යනවා ඒ ටිකත් එක්ක සම්බන්ධ වෙලා ඔයා බලන්න එතකොට ඔයාලට වෙනසක් දැනෙයි විෂය කොහොමද හරියටම ඉගෙන ගන්නකොට කියලා හරිනේ right එහෙනම් අපි ඊළඟ උදාහරණයට යන් y සමානයි මම මෙහෙම එකක් දෙනවා ඍණ x ධන 1යි x ඍණ 3යි දැන් මේ වගේ අවස්ථාවකදී අර කියන කාරණාව නැහැ. එහෙනම් මෙච්චරයි පුතේ කරන්නේ. ඍණ ලකුණ එළියෙන් වෙන් කරගන්න. ගුණාකාරය ඇති. මේ ටික වැඩි කරන්න. ටක් ගාල වැඩි කරන්න. x වර්ගය ඍණ 3x ධන 1x ඍණ 3. y සමානයි x වර්ගය මේ දෙක සුළු කරාම ඍණ 2x ඍණ 3. දැන් ඍණ ලකුණ වැඩි කරන්න. ऋण x वर्ग धन 2x धन 3 ශ්‍රිතයව දැන් මේ ටිකට බැරිද කලින් කරපු වැඩේ කරන්න හරි මම ටග් ගාලා කියලා දෙන්නම් සිතේ ප්‍රස්තාර මං අඳින්නේ නැහැ මේකේ අරගානම් වගේ ඉඳ ඔය ප්‍රස්තාරය යන එහෙනම් ටග් ගාලා කියමු හැඩය ආ ඉතින් කියන්න මට කියන්න ගන්න උපරිමයක් දවමයක්ද උපරිමයි උපරිමාගය කොහොමද එව්වේ 4ac ඍණ b වර්ගයේ බෙදීම 4aට ආදේශ කරනවා. එතකොට මෙතන a එක ඍණ 1යි මේ b එක මේක c එක. හරි 4යි a ඍණ 1යි c ධන 3යි. 4ac හරියට පැහැදිලිද කියන්නේ? 4යි මෙතන සම්පූර්ණ 4යි මෙතන a ඍණ 1යි c එක 3යි. ඍණ b b වර්ගය කියන්නේ 2 වර්ග. බෙදීම b කියන්නේ 2යි 2 වර්ගය බෙදීම 4යි a a වලට ඍණ 1. ඒ කියන්නේ 4 වරක් ඍණ 1. 4 වරක් එක 4යි 4 වරක් 3 12යි ඍණ 12යි. 4 වරක් එක 4යි 4 වරක් 3 12යි ඍණ 12යි. 2 වර්ගය 4යි ඍණ 4යි. බෙදීම 4 වරක් එකත් ඍණ 4යි. පැහැදිලි නේ කියන එක තේරෙනවා නේද? හරිද? 4යි a වලට කීයද දැන් මේ a වලට දැම්මා ඍණ 1. c වලට දැම්මා ධන 3. ඒතර 4 එක 4යි 4 වරක් 3 12යි. ඊට පස්සේ b වලට එන්නේ 2. හැබැයි ඍණනේ. ඒතර මෙතන 2 වර්ගය ධන 4යි ධන 4 ඍණෙන් වැඩි කරාම ඍණ 4යි. 12යි 4යි ඍණ 16යි. ඍණ 16 ඍණ 4ෙන් බෙදන්න තියෙන්නේ. ඒතර ධන 4යි. එහෙනම් මේ ශ්‍රිතයේ ඔයා උපරිම වර්ගය දන්නවා ධන 4ක් කියන්නේ. හරිනේ? ඊළඟට සමමිතික අක්ෂය සමමිතික අක්ෂය කොහොම සමමිතික අක්ෂය හොයාගන්නේ සමමිතික අක්ෂය හොයාගන්න මහ ලොකු දෙයක් නෑ ඔයාට මොකද්ද කරන්න තියෙන්නේ ඍණ b බෙදීම 2යි ඒට ආදේශ කරනවා ඍණ b b කවුද 2යි a a කීයද ඍණ 1යි එතකොට මේක ඍණයි ඍණයි දෙන්න කැපිලා ගියාම ධන 1යි දෙක දෙකෙන් බෙදුවම ධන 1යි. හරි නේද? ආ දැන් වර්තන ලක්ෂය ලියන්න පුළුවන්. මම මෙතන ලියනවා ඊළඟ එක ඈ. වර්තන ලක්ෂය. කොහොමද වර්තන ලක්ෂය ලියන්නේ? x ගේ අගයයි y ගේ අගයයි. x 1 1 y 1 4. වර්තන ලක්ෂයේ කණ්ඩායම. දැන් ඕනේ ඊළඟ මොනවද? ශ්‍රිතයේ මූල. හරි. දැන් හොඳට අහගන්න. මේක ඔක්කොම අහගෙන ඈ. තේරුණානේ? 1 2 3 4 නගන් තේරුවා. දැන් පහ කරා 6 ප්‍රස්තාර වාගින්න ඕනේ. සිතේ මූල හොයනකොට ඔයාට මොකද්ද අපි කරේ සූත්‍රයකට ආදේශ කරා මේ වෙලාවේ සූත්‍රයකට ආදේශ කරනවා නම් එයා හරිම මෝඩ වෙනවා ඈ හරි හේතුව මේ වෙලාවේ සාධක කඩමු දෙන්නේ දීගති එහෙනම් වා කලබල වෙන්න එපා මෝඩ වෙන්න එපා අර විදිහට ප්‍රසාරණය කරගත්තට
මේ වගේ තැනකදී y = 0 විට මොනවද හම්බ වෙන්නේ මූල ලැබේ එහෙනම් y = 0 කරුකම ඍණයක මෙහෙට ගියාම බිඳුවත් එක කිසි ප්‍රශ්නයක් නැහැනේ එහෙනම් x ධන 1 සමානයි බිඳුව හෝ x ඍණ 3 බිඳුවයි ධන 1 ගියාම ඍණ 1යි ධන 3යි හරි එහෙනම් සිතය x එක කැපෙන්නේ ඍණ 1යි ධන 3යි කලින් කතා කරපු කාරණා ටික දාලා කොහා මේක ඉවර කරන්නේ පැහැදිලි හරි අපි යන්ටක් ගාලා අර මං කියපු ඊළඟ අවස්ථාව මොකද්ද x ධන a ගේ සම්පූර්ණ වර්ගය එහෙම නැත්නම් ධන හෝ ඍණ a ගේ සම්පූර්ණ වර්ගය ධන හෝ ඍණ b ආකාරයේ සිතයක් කොහොමද විසඳන්නේ කියලා හරිනේ right එහෙනම් මම මේ ටික මම කරමු මල් ලියන්න තුන්වෙනි ආකාරයේ y සමානයි x ඍණ 2 වර්ගය ඍණ 2 හරි පැහැදිලිනේ y සමානයි x ඍණ 2 වර්ගය ඍණ 2 වගේ සිතයක් තියෙනවා හරි එතකොට මේ වගේ සිතයක් ගත්තම හරිනේ බෝඩ් එකේ හොඳට පැහැදිලිව තේරෙනවා හරි මේ වගේ සිතයක් ගත්තම ඔයාට තේරෙන්න ඕනේ මෙන්න මේ ඇතුලෙන් කැලලෙන් එන්නේ පිටේ x එක මෙතනින් එනවා ඔයාට y කොටස ඒ කියන්නේ මේක මාර ලේසි හරිද අර අපි කතා කරපු අරගණන් ටිකත් ඔයාලා වුණා මේ විදිහට හදන්න පුළුවන් හරි ඒ විදිහට හදා ගන්න පොඩ්ඩක් ඔයාලා බලන්න හරි වර්ග පූර්ණයේ කියන කාර්යයෙන් අපි ලොක් කරන්න පුළුවන් හරි එතකොට මේ වගේ විදිහට තිබ්බොත් මේක මාර ලේසි අපි කියනවා මේක මේ මැද ගැල්ල දිනවා නේද x න 2 සමානයි බිඳුව විට x එක හම්බ වෙනවා x එක 2යි හරි උපරිම හෝ අවමගේ හම්බ වෙනවා මෙතන මේක තමයි උපරිම හෝ අවමග්ගය උපරිම හෝ අවම අග්ගය එතකොට මේ සිතේ මෙතනින් තමයි තීරණය කරන්නේ ලකුණ මෙතන ලකුණ ධන ලකුණක් තියෙන එහෙනම් මේ සිතේ උපරිමයක්ද අවමයක්ද ධන නම් එන්නේ අවමයක් එහෙනම් උත්තර ටික ලියමු සිතේ හැඩය අවම වේ එහෙනම් ඊළඟ අවම අග්ගය සිතේ හැඩය උපරිම නෙමෙයි අවම අවම අග්ගය මෙතනින් එනවා අවම අග්ගය ඍණ 2 තුන සමමිතික අක්ෂයේ සමීකරණය හරි සමමිතික අක්ෂයේ සමීකරණය කියලියන්න x = 2යි වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය අනේ x එකයි y එකයි දන්නවනම් ලියුම් හැයි වර්තන ලක්ෂය x එක 2යි හරිද y එක ඍණ 2යි ශ්‍රිතේ මූල හම්බ වෙන්නේ කොහමද y එක බිඳුව කරාම එහෙනම් ලියන්න y = බිඳුව විට ශ්‍රිතේ මූල ලැබේ මකනවා y = බිඳුව විට ශ්‍රිතයේ මූල ලැබේ. එහෙනම් ඉතින් y එක බිඳුව කරනවා ශ්‍රිතයේ මූල හොයන්න යන්නේ. හරි නේද? එතකොට මට එනවා x ඍණ 2 වර්ගය ඍණ 2 = බිඳුවයි ඍණ 2 මෙහෙට අරන් ගියාම ධන 2යි. මේක වර්ගමූලය දානවා. එතකොට මට එනවා මෙහෙම එකක්. හැබැයි වර්ගයක් එහා පැත්තේ වර්ගමූලයක් කියදෙනකොට ඔහා ධන හෝ ඍණ කියලා අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒකට හේතුව මෙතන ඍණ උත්තරයක් තිබ්බත් වර්ග කරත් මේක එන්න ඕනේ. මෙතන ධන උත්තරයක් තිබිලා වර්ග කරත් මේක එන්න ඕනේ. ඒකේ හා පැත්තට යනකොට ඒ කාරණාවම වෙන්න ඕනේ. එහෙනම් ඔයා දැනන්න ඕන මතය තියාගෙන පොඩි බන්දයි කියන එක කියනවා. වර්ගයක් එහා පැත්තේ වර්ගමූලයක් එනකොට ධන හෝ ඍණ කියලා එකක් වැඩේ. හරිනේ? ඊළඟට ඍණ 2 මෙහෙට අරගෙන. ධන 2යි ධන හෝ ඍණ මූල 2යි. එහෙනම් මොකද්ද මේකේ මූල? x = 2 ධන මූල 2 හෝ x = 2 ඍණ මූල 2. එහෙනම් 2 ධන මූල 2 ආසන්න වශයෙන් වාට මූල 2 කියන එක 1.414 කියලා ගන්න. ඒකට ආසන්නව මේක අඳින්න පුළුවන්. මේකට ආසන්නව මේක අඳින්න පුළුවන්. එතකොට හරියටම යන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් සංඛ්‍යා රේඛාව ලෝකේ හැමතිස්සෙම පරිමේය සංඛ්‍යා වෙන්නේ අපරිමේය සංඛ්‍යා වෙනවා. හරි? ඒකින්ද ඔයාට ඒක දල වශයෙන් ගාන යන විදියට අඳින්න පුළුවන්. ඒක මාක් කරලා පෙන්නන්න මේක කවුද? මේක කවුද කියන්නේ. හරි නේද? හරි එහෙනම් ප්‍රධාන ආකාර තුන සිතයක් එන්න පුළුවන් මම ඔයාලට කියලා දුන්නා. එතකොට ඔය දේවල් එක්ක ඔයාලා මං හිතනවා ඊසයිඩ් එක ක්ලාස් එක. අපි ඊසයිඩ් එක ක්ලාස් කියලා කියන්නේ අපේ ක්ලාස් එකේ එක්සලන්ට් සයන්ස් ඔර ටෙක්නොලොජි ගැන නම කෙටි කරලා. එතකොට සබ්ජෙක්ට් එකේ හැම කාරණාවක්ම දන්න කට්ටිය හරි උගන්වන්නේ. එතකොට අර සමහර කට්ටියගේ වගේ බාගෙට දැනගෙන අපු ගන්නන්නේ නැහැ. ඒකින් ද ඕගලන්ට ඉල්ලීමක් කරනවා මේ කියපු කාරණා හොඳට
ලංකාවේ කොහේ හිටියත් ඔයා හොයලා බලලා අධ්‍යයනය කරලා ඉගෙන ගන්න. මොකද ශිෂ්‍යයා උතන වාඩි වුණාට පස්සේ ගුරුවරයා උගන්වන ඕනම ගුණක් ඉගෙනගෙන යන්න තමයි බලන්නේ. එහෙම වෙන්න එපා. පරිශීලනය කරලා මෙයා කියන කාරණා, මෙයාගේ තර්ක, මෙයාගේ ලොජික් ඔක්කොම හරියට හරිද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. එහෙමනම් අපේ මේ වෙනකොට ඉතුරු යන පාඩම් ටිකත් එක්ක ඔයා ඒවත් ඔක්කොම පරිශීලනය කරලා බලන්න. මේ වීඩියෝ සංජීව සර්ගේ කල්පනි මිස්ගේ තියෙනවා. එතකොට ඒගොල්ලෝ මේ දේවල් හරියටම කියලා දෙනවා පාඩම් ටික. ඔයා අපේ ඒ කරන කාරණා ටික දැනුම අරගෙන එක්සෑම් එකට හොඳට මූණ දෙන්න සූදානම් වෙන්න කියලා ඉල්ලනවා. හරිනේ? right එහෙනම් කණ්ඩායම ජාමිතිය මේ වීඩියෝ ටිකෙන් අපි සම්පූර්ණ ඉවර කරනවා. මීට අමතරව තව වීඩියෝ දෙක තුනක් ප්‍රශ්න වලින් මේකේ යනවා. ඒ හැම එකක්ම අපේ Facebook එකේ fan page එකේ අපි links දානවා. ඒවා follow කරලා යන්න. එහෙම නැත්නම් අපි දාන YouTube එකේ link එකත් එක්ක ඔයාලට පුළුවන් ඒ page එක يعني paper එක තියෙන තැනට ඔයාගෙන ගිහින් මොකද මම මේ ප්‍රශ්න දානකොට ඒකට යකින් දානවා link එක. ඒක ඔයාගෙන ගිහින් paper එක කරලා ඉල්ලලා වීඩියෝ එක බලන්න. හරිනේ? එහෙනම් කණ්ඩායම ජාමිතිය සුද්ධම කරලා ඉවර කරමු. right?